යාළුවෙක් නෙමෙයි එයා ඒ දෙන්නගේම යාළුවා ඒ දෙන්නම ඉතුරු වෙනවා එයා આવොත් නමුත් මම ඉවර වෙනවා හා එයා එයා කියන්නේ ගෝඨාභය මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ හොඳ යාළුවා රජසජි ප්‍රේමදාස මහත්තයාගේ හොඳ යාළුවා කාගේ හොඳ යාළුවෙක් මගේ නම් යාළුවෙක් නෙමෙයි මාව පේන්න බෑ ඒකයි මම කියන්නේ මම තිත්තත් කතා කරන මේ අය මල්ලි අර මං එදා කිව්වා වගේ මෙයා යාළුවෝ සජිත් මහත්මයාවත් ගෝඨාභය මහත්තයා අල්ලන්නේ නැහැ. රනිල් මහත්තයාවත් ගෝඨාභය මහත්තයා අල්ලන්නේ. ගෝඨාභය මහත්තයාවත් සජිත් මහත්තයාවත් රනිල් මහත්තයාවත් අල්ලන්නේත් නැහැ. සජිත් මහත්තයා ගෝඨාභය මහත්තයා සජිත් මේ රනිල් මහත්තයාවත් මහින්ද මහත්තයා අල්ලන්නේත් නැහැ. මහින්ද මහත්තයාවත් අර තුන් දෙනාව අල්ලන්නේත්. ඒක තමයි මේ ලංකාවේ දේශපාලනේ හැටි. මේ සියලු දෙනා එක පොකුරේ එකට ඉස්කෝලේ ගිය එකට කාපු බීපු කාලයක් පාර්ලිමේන්තුවේ ඉන්න බෙස් බඩිස්ලා අර බඩිස්ලා කියන්නේ හිතවත්තු අරයට ප්‍රශ්නයක් එද්දි මෙයා උදව් වෙනවා මෙයාට ප්‍රශ්නයක් එද්දි මෙයා උදව් වෙනවා ඉතින් සිරිකොත වටලන්නේදී බබා මල්ලි කාපට් පවා දාලා දෙන යාළුවෝ මේ එහෙනම් මේ අයගේ එහෙම මහා ලොකු මේ ලොකු හතුරුකමක් විරසකයක් නැහැ නමුත් තිත්ත ඇත්ත මේ සියලු දෙනා එකතුයි ඒ කියන්නේ මහත් මල්ලි අපේ දවස් 54 අපිට ප්‍රශ්නයක් වුණානේ මල්ලි අඩලේ ගහ මන්දිරේ අල්ලන්නේනවා කියලා මතකද මේ ප්‍රශ්නේ වාට මතකද මල්ලි ඔව් එදා රෑ එතනට රෑ ආවේ කවුද මල්ලි එදා රෑ අගබැතුමාව හම්බෙන්න ආවා ගෝඨාභය මහත්තයා ඒගොල්ලෝ මල්ලි ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ප්‍රශ්න මල්ලි එහෙම විශ්ස ගන්නවා ඒක ඒකට කියන්නේ මල්ලි ස්මාර්ට් පොලිටික්ස් අපිට මට ඒක තේරෙන්නේ නැහැ මල්ලි ස්මාර්ට් පොලිටික්ස් කියන්නේ මල්ලි ඒ කියන්නේ එකට සෙට් වෙලා මිනිස් ඉස්සරහට බොරුවට ගහ ගන්න එකලු මල්ලි. ඒ කියන්නේ මිනිස් ඉස්සරහට හබ කරනවා මිනිස් ඉස්සරහට මල්ලි වාද විවාද කර ගන්නවා මිනිස් ඉස්සරහට මල්ලි දෝෂ ආරෝපණය කරනවා මිනිස් ඉස්සරහට උඹ හොරා මම හොරා කියලා දෙකලු යානවා රැයට සෙට් වෙන එකට තමයි මල්ලි ලංකාවේ ස්මාර්ට් පොලිටික්ස් කියන්නේ. මට ඒ ස්මාර්ට් පොලිටික්ස් එක තේරෙන්නේ නැහැ මල්ලි. මේක අහන් ඉන්න ජනතාවට කියන්නේ මේ ඡන්දයක් වෙලාවට අරුගේගේ ගිනි දියන්න මුගේගේ ගිනි දියන්න අරුගේ ඔළුව පලන්න මූට පොල්ලෙන් ගහන්න යන වහල්ලු මෝඩයෝ මල්ලි ලංකාවේ ජනතාව මල්ලි අමු මෝඩයෝ මල්ලි මේ තමුන්ගේ නායකයා හින්ද ගිහිල්ලා අර අනිත් එක්කෙනා ගිහී ඔළුවට වෙඩි තියද මොකද මල්ලි මේ අය වෙඩි තියා ගන්නවා ගමේ අරගොල්ලෝ සෙට් වෙලා ඩ්‍රින්ක් එකක් දාන ගමන් ටීවී එකේ බල්ලා කියනවා අන්න මෝඩයෝ වෙඩි තියා ගන්නවා කියලා හැම ඡන්දයකට පස්සේ මල්ලි ගෙවල් ගිනි තියා ගන්නවා මිනි මරා ගන්නවා ඒ මරුණු කෙනාගේ පවුලට තමයි මේ පාඩුව දේශපාලඥයෝ සෙට් වෙලා ඉන්නේ. ඔබතුමා කියන්නේ මේ කවුරු ආවත් මේ රට හදන්න බෑ කියලාද? මල්ලි කවුරු සෙට් වෙලා නැන්නේ ඔබතුමා කියන්නේ? සිස්ටම් එක වෙනස් කරන්න ඕන මල්ලි. සිස්ටම් එක වෙනස් කරන්න ඕන මල්ලි. ජනතාව හැදෙන්න ඕන. මේ දේශපාලඥයන් 225 නේ මේ මල්ලි අත්තම පස්සේ තියෙන්නේ. ජනතාවරි මල්ලි. මොකද මේගොල්ලෝ මේගොල්ලෝ පත් කරලා එවි මල්ලි. එතකොට යකාගේ හැටියටයි විමානේ. විමානේ හැටියටයි යකා මල්ලි. දැන් යකාට බෑ මල්ලි හොඳ යකෙක් වෙන්න. මොකද විමානේ අප්සෙට් විමානට බෑ මල්ලි හොඳ යකෙක්ව දාන්න මොකද යකත් අප්සෙට් විමානෙත් අප්සෙට් එතකොට යකා වැඩ කරන්නේ විමානේ විදියට විමානේ වැඩ කරන්නේ යකා විදියට පාර්ලිමේන්තුවේ මල්ලි 100කට බාර් ලයිසන්ස් දිනවන්නේ එතකොට සීයම දැනගන්න මිනිස්සු පත් කරලා ඉවර තියෙන්නේ කුඩු ගේන දෙන්නෙක් ඉන්නවා මල්ලි එතනෝල් ගේන හතර දෙනෙක් ඉන්නවා මල්ලි වැලි පර්මිට් තියෙන 75ක් ඉන්නවා මල්ලි එතකොට මල්ලි මාල කඩා ගන්න එක්කෙනෙක් ඉන්නවා මල්ලි එතකොට මල්ලි රේස් බුකි කරන එක්කෙනෙක් ඉන්නවා මල්ලි මේ සිරම වගකීම ඔප්පු කරන්න පුළුවන් එතකොට මල්ලි වාර 2 කෝටි 20 ලක්ෂෙන් පත් කරලා එවලා තියෙන මිනිස්සු මේ රංග මල්ලි පොලියට දෙන 6 දෙනෙක් ඉන්නවා මල්ලි නැව් තියෙන 3 දෙනෙක් ඉන්නවා මල්ලි චොපර් තියෙන දෙන්නෙක් ඉන්නවා මල්ලි එතකොට මල්ලි එතකොට 225 පත් කරලා එවලා තියෙන කවුද මල්ලි එතකොට මේ 225 වර්ධන මල්ලි එක පාර්ලිමේන්තුව පවත්වන්න මල්ලි දවසකට 180ක් යනවා මල්ලි එතකොට මල්ලි කන්න මල්ලි මාසෙකට ගිහලා 2 කෝටි 2ක් ගිහලා තිබුණා කන්න මාසෙට 2 කෝටි 2ක් ගිහලා තියෙනවා අවුරුදු 5න් පස්සේ විශ්‍රාම වැටුපකුත් දීලා තිනවා ඉතින් මම කියන්නේ මේ 225 වර්ධ නෙමෙයි මල්ලි 225 වර්ධි නවු මල්ලි මේ ලංකාවේ වැඩිම විනාශයක් කරන්නේ කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ කිව්වා වගේ පාලකෝ සහ පූජකයෝ මල්ලි මේ 225ටව මල්ලි බෞතරයකට පිරිත් නූල් බඳින්නේ කවුද මල්ලි ඒ අයට අනුශාසනා දෙන්නේ කවුද මල්ලි ඒ අයවට අවවාද දෙන්නේ කවුද ඉතින් මේ සේරම කරන්නේ මල්ලි මේ ආගමික නායකයෝ සහ පූජකයෝ සහ පාලකෝ එතකොට මේ රට දූෂක දර්ශකයේ අංක 4ට එන්නටත් ට්‍රිලියන 10 මාරක් ණය වෙන්නටත් තුන්වන ලෝකයේ හැමදාම දියුණු වෙමින් පවතින රටක් වෙන්නටත් මෙතරම් අහිංසක කුඩා දරුවක් ඉපදෙද්දි ඒ දරුවා ලක්ෂ 5 මාරක් ලෝක බැංකුවට ණය වෙන්නත් මේ සියලු දෙනාට හේතුව මල්ලි ආගමික නායකයෝ පාලකයෝ පූජකයෝ සහ මේ අය පමණයි.